සුබ සන්ධ්‍යාවක් ඔබ සැම දෙනාට අපි අදත් ඔබ හැමෝට එනවා අපේ මීට කලින් වගේම අඳුරෙන් එළියට ප්‍රෝග්‍රෑම් එකට අඳුරෙන් එළියට ප්‍රෝග්‍රෑම් එක අපි කලින් කතා කරා වගේම මේක හුදෙක්ම වෛද්‍යමය වැඩසටහනක් නොවේ මේ රටේ සමාජීය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න වෙනත් ආර්ථික ප්‍රශ්න වගේම අධ්‍යාපනය විද්‍යාව වෛද්‍ය විද්‍යාව කියන එකට සංකලනයක් තමයි මේ වැඩසටහනේ ඉතින් අද වැඩසටහනේ මම විශේෂයෙන් හිතුවා මෙච්චර කාලයක් සාමාන්‍යයෙන් කතා නොවෙච්ච විශේෂ මාතෘකාවක් කතා කරන්න. ඒ මාතෘක තමයි රූපය. එහෙම නැත්නම් ලස්සන. මේ රූපය නැත්නම් ලස්සන අපිට බලපාන්නේ කොහොමද? අපි ඒක අපේ ජීවිතයේ එදිනදා වැඩ කටයුතුවලට වැදගත් විදිහට යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද සාකච්ඡාවේ මම විශේෂ පුද්ගලයන් දෙන්නෙකුට කතා කරා. ඒ පුද්ගලයන් තමයි පළමුවෙන්ම ඩොක්ටර් සබේෂන්. ඩොක්ටර් සබේෂන් කියන්නේ මම හුඟක් කාලයක් ඉඳලා දන්න විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ වගේම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහු මේ මුහුණ සහ කට හණු ආශ්‍රිත ශල්‍ය කර්ම, ඒ වගේම ෆේෂල් මුහුණේ ස්වභාවය නැත්නම් විකෘති එහෙම නැත්නම් ලස්සන වැඩි කිරීම පිළිබඳ විශේෂ නිපුණත්වයක් දරන මේ ලංකාවම ප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඉතින් ඔබතුමා මම ආදරයෙන් පිළිගන්නවා අද දවසේ මෙච්චර වැඩ තියාගෙන අපිත් එක්ක එකතු වෙලා මේ සාකච්ඡා කරගෙන යන අපි ගැන. දෙවනුව තවත් විශේෂ පුද්ගලෙක්. ඒ වගේම හරිම කලාතුරකින් හම්බෙන පුද්ගලෙක් කියලා මම කියන්න ඕන වෛද්‍ය ශානිකා. ඇය වෛද්‍යවරයක්. හැබැයි වෛද්‍යවරයක් වුණාට ඇගේ ප්‍රධාන කර්තව්‍ය තමයි මේ ලස්සන බියුටි එක පිළිබඳ වැඩිපුර කොහොමද ඒක වැඩි කරන්නේ එකට අපේ මහජනතාවට දූ දරුවන්ට ගැහැණු ළමයින්ට කොහොමද උදව් වෙන්නේ කියලා. ඉතින් ඔබටත් මම ආදරයෙන් පිළිගන්නවා අද සාකච්ඡාවට පැමිණීම ගැන. ඔබත් ඉතාම කාර්ය බහුල පුද්ගලෙක් නිසා. ඉතින් අද පටන් ගන්න සාකච්ඡාව මම ඉස්සෙල්ලම ශානිකාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ ප්‍රශ්නේ ඔබ බලාපොරොත්තු වුණාද දන්නේ නැහැ, බලාපොරොත්තු නොවේ දන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු නැත් නොවුණත් මම හිතනවා ඔබ බොහොම නිර්මාණශීලී කාන්තාවක් නිසා ඒකට ඉතාම නිර්මාණශීලී උත්තරයක් දෙයි කියලා. මොකද්ද මේ දැන් අපි මෙහෙම ගමු. ඇයි මෙච්චර මේ බියුටි එකට කැපවීමක් දෙන්නේ දැන් මිනිස්සු? මෙච්චර කන්න නෑ, බොන්න නෑ, ආර්ථික ප්‍රශ්න තියෙනවා, කොච්චර අධ්‍යාපනය ළමයින්ට වෙන වැඩපලේ කොච්චර දේවල්ද ගෙවල් හදන්න තියෙනවා, දූදරුව බලාගන්න තියෙනවා, දෙමව බලාගන්න, මේ ලස්සනට මෙච්චර තැනක් දෙන්න ඔබ හිතන්නේ ඒක වැදගත්ද නැද්ද? මන් දන්නේ ඔබගේ අදහස මට කියන්න. ඒ උත්තරේට ඩොක්ටර් අජාන්ත මම මේ විදිහට පිළිතුරක් දුන්නොතින් ළඟදි කරලා තියෙන පර්යේෂණයකට අනුව පුද්ගලයේ ඕනම ජීවත් වෙන මනුස්සයෙක්ට අවොයිඩ් කරන්න බැරි හේතු කාරණා තුනක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර උමනා වුණත් මග අරින්න බැරි හේතු තුනක්. පළවෙනි දේ බඩගින්න කියන දේ. දෙවෙනි දේ බය, එහෙමත් නැත්නම් ඩේන්ජර් කියන දේ. දැනෙනවා, දකිනවා, එතකොට ඒකට ඇක්ෂන් එකක් ගන්නවා. තුන්වෙනි දේ ඇට්‍රැක්ෂන්, ඒ කියන්නේ ආකර්ෂණීය බව. අපි ගෑනු කෙනෙක් වුණත් තව ලස්සන ගෑනු කෙනෙක් දිහා දැක්කම දෙපාරක් හැරෙනවා. පිරිමි කෙනෙක් වුණත් ඒ වගේ. ඒ කියන්නේ රූපය ලස්සන අපි ගැහැණු පිරිමි ભેදයකින් තොරව හිත ඇදිලා යනවා. ඒ කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන්ස් කියලා අපි කියන්නේ කාදියා හරි දැක්කම අපි එයා ඒ මනුස්සයා ගැන දන්නෙත් නැහැ, හොඳද නරකද කියලා දන්නෙත් නැහැ. නමුත් ඒ පුද්ගලයා ඒ පුද්ගලයා පිළිබඳව යම්කිසි හොඳ අදහසක් අපේ හිතේ අපේ මනසේ හටගැනෙන ආකර්ෂණය සහ ලස්සන පුද්ගලයෙක් වුණොතින්. එතකොට මේ ලස්සන කියන දේ එක එක්කෙනාගේ එක එක්කෙනා බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්තොත් අරාබි රටවල පිරුණු ලිප්ස් තියෙන, පිරුණු රවුම් මූණවල් තියෙන එක තමයි ඒගොල්ලන්ට ආකර්ෂණීය බව. එතකොට යුරෝපියන් කන්ට්‍රීස් වල අපි ගත්තොත් ස්ක්වයර් ජෝ ලයින්ස් ඒ වගේ වෙන්න පුළුවන්. ඊළඟට ජපනීස් අර ඊස්ටර්න් කන්ට්‍රීස් වල ලස්සනයි කියලා ඒගොල්ලෝ දකින දේ වෙනස්. ඉතින් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට රටෙන් රටට වෙනස් වෙන සංකල්පයක්. හැබැයි කන්න බොන්න නැති වුණත් ලස්සන ගැන මිනිස්සු උනන්දු වෙන්නේ if you look beautiful you feel good. Okay. දැන් සමේෂන් මොකද හිතන්නේ මේ ශානිකා කියන කතාවට ඔබ එකඟ වෙනවද නැද්ද? මම
මම හිතනවා ඩොක්ටර් ශානිකා කියපදම හරි කියලා. මමත් එයා යන්න විදි තමයි මමත් හිතන්නේ. දැන් කොච්චර කිව්වත් ලස්සන කියලා එකිනෙක එකිනෙකගේ විදිහට හිතන්න පුළුවන් කියන්න පුළුවන්. ඔයා ලස්සනට ඉන්නව නම් ඔයා ඇඩ්වාන්ටේජ් that mean ඔයාට ගොඩක් දේවල් ඔයාට හම්බ වෙනවා. නැත්තම් easy to get success. In English, in Kenya, if you are look smart, look beautiful, you are advantage. Ekena oya lassana tenna ona, oya honda smart tenna ona, oyata okkoma hamba wenna puluwan kiyala. Ekena mehema balamu api. Den kenek wahanayak tiyenawa. Eya balanawa ita wada lassana wahanayak ganna. Samahayata ekata waya karana mudala koti ganak wenna puluwan. Taman ge ekak innawa. E ge ita wada lassana ge ekata yanna balanawa. ඒකට වැය කරන ගාන කෝටි ගාණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඇඳුමක් ගන්නවා. මේ ඇඳුම හොඳට කම්ෆර්ටබල්. ඒ උනාට යට ඊට වඩා ලස්සන ඇඳුමක් ගන්න බලන්න. තමන් යාළු වෙලා නැත්නම් යාළු වෙන්න හිතනවා නැත්නම් ඇමරිකාන්න. ඕන්ම කිනුට කියන්න බලන්න ඔළුව අතපය තියෙනවා රස්සාවක් තියෙනවා එහෙනම් මෙච්චර හොයන්නේ මොකටද? ඉතින් ඒ කියන්නේ ලස්සන ඊටාම වැදගත් දෙයක් කියලා අපි පිළිගත්තත් නැතත් අපි වචනෙන් පිළිගත්තත් නැතත් අපේ හිත ඇතුලේ මම හිතනවා සියලුම මිනිස්යන් හා සියලුම සතුන් මේ ලස්සනට කැමතියි කියලා. ඒක නිසා මම ශානිකා කියන එක පිළිගන්නවා. ඔව්. ඒක සෝෂියොලොජිස්ට් කරපු ස්ටඩීස්ලා view බලනකොට ඒක හරි. ඒගොල්ලෝ කියනවා for example if you going for interview five girls five ladies going for interview ඒගොල්ලෝ assess කරලා study කරලා තියෙනවා ලස්සන ladiesලාට chances තියෙනවා job හම්බ වෙන්න. මම ඔබගෙන් ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මේක සාධාරණද මේ ලස්සන කෙනාට තෝරන එක? නෑ නෑ ඒ සාධාරණයක් නෙවෙයි. මම කියන එක සාධාරණයි කියලා මේ හේතු මත. ශානිකා මොකද හිතන්නේ? මම කියන්නේ මේ හේතු මත. අපි ලස්සන කියන අර්ථ දක්වමු. අර්ථ දක්වන ඇයි මේ ලස්සන ඇවිල්ලා තියෙන්නේ මේ පුද්ගලයාට? හිතුවොත් 1 2 3 4 5 1 අපි බලමු බොහොම දුකෙන් ඉන්න කෙනෙක් මොහොතකට ඔබ දුකෙන් ඉන්නවනම් ඔබේ ලස්සන නැති වෙනවා මොහොතකට ඔබ කේන්තියෙන් ඉන්නවනම් ඔබේ ලස්සන නැති වෙනවා අපි හිතමු ලෙඩ වෙලා කෙනෙක් ඉන්නවා ඔහු ලස්සන නැහැ වයසට ගිහිල්ලා ඉන්නවනම් ලස්සන නැහැ එහෙම නැත්නම් ඔහු අංග විකල නැත්නම් දුර්වල නම් ඥානමය වශයෙන් ඔහු ලස්සන නැහැ අපි හිතමු හොඳ බුද්ධිමත් කෙනෙක් බුද්ධිය තියෙනවනම් ලස්සන තියෙනවා කුශලතා තියෙනවනේ ඒ බැලු බැලමට වෙන ටැලන්ටඩ් කියලා පොසිටිව් කෙයාරින් ජෙන්ටල් නැත්නම් ඩයිනමික් ඩයිනමික් කියන්නේ මෙහෙම කරනකොට වැඩක් පටස්කාල කරන්න පුළුවන් ඒ හරි ආත්මార్థකාමී නොවෙන අපි හිතමු ආත්මార్థකාමී කෙනෙක් කියලා බස් එකකට නැගින ඔක්කොම කට්ටිය පෙරලාගෙන ගෑනු ළමයි වයසක අය පොඩි බබාලා වෙනක් කොහෙන් පෙරලාගෙන ඇවිල්ලා අග්ගල වාඩි වෙලා හොඳට හරි බැරි ගහලා වාඩි වෙනවා මම ඕනම ගෑනු කෙනෙක් අහනවා ඒ වගේ පිරිමි කෙනෙක් ලස්සනට පේනවද කියලා නැහැ එහෙනම් සාමාන්‍ය ලස්සන කියනකොට මේකේ මේ ඔක්කොම ක්වොලිටිස් වල සංකලනයක් තිබිය යුතුයි. එසේ නොවෙන්න ඔහු ලස්සන වීමෙන් ඔහු හෝ ඇය ලස්සන වීමට තියෙන ඉඩ අඩුයි. අපි මෙහෙම අපි ඔක මේ විදිහට ගන්න පුළුවන් සබේෂන්. දැන් අපි හොද්දක් කැම. එකක් උනේ. මේකේ රසට ගොඩක් සාධක තියෙනවා. එකක් ලුණු. අනෙත් එක මිරිස්. දුරු. අබ. තුන පහ. ගම්මිරිස්. පොල් කිරි. කොච්චර ගින්දර දැම්මද කොච්චර හැඳි ගෑවද එහෙනම් මේ සියලුම දේ සංකලනයක් තමයි මේ හොද්දේ රස මේ එක එක අයින් කරොත් මේ හොද්දේ පොදුවේ රස අඩු වෙනවා අපි ඔක ලස්සනට ඇප්ලයි කරොත් ලස්සන වෙනුවෙන් එයා කොච්චර ස්ට්‍රොංග්ද එයා කොච්චර ටැලන්ටඩ්ද එයා කොච්චර ඉන්ටෙලිජන්ට්ද එයා කොච්චර ස්කිල්ෆුල්ද එයා කොච්චර කෙයාරින්ද එයා කොච්චර ජෙන්ටල්ද එයා කොච්චර පොලිෂ්ඩ්ද එයා හිතන විදිය කොච්චර ක්‍රියේටිව්ද මේ සියලුම දේ තමයි අර හොද්දේ ලුණු අබ දුරු තුන පහ ගම්මිරිස් වගේ. එහෙනම් යම් කිසි කෙනෙකුට බැලුව බැලමට ටැලන්ටඩ් කියලා පේනවා නම්, ඔව් ටැලන්ටඩ් විය යුතුයි. කෙනෙක් හැපි ඉන්නවා කියලා පේනවා නම්, ඔහු හිත ඇතුලෙන් සතුටු විය යුතුයි. ඉතින් හිත ඇතුලෙන් සතුටු වෙන්න බෑ. ඔහු විසින් ඔහුගේ වැඩ කරගන්න බැරි කෙනෙක්. කොහොමද හැම තිස්සෙම කරදර? ඔහු තවත් කෙනෙකුට විශේෂ භාණ්ඩයක් හෝ සේවාවක් දෙන්න බැරි නම්, ඔහුට මුදල් ලැබෙන්නේ හෝ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට සතුටින් ඉන්න හරිම අමාරුයි. ඉතින් ඒක නිසා අපි හිතමු අපි සේවයට ගන්නවා කෙනෙක්. ඒ ගන්න කෙනා ඔහු සතුටින් ඉන්නේ නැත්නම් ඔහු කොහොමද අපිට සේවයක් දෙන්නේ? ඔහුට ටැලන්ටඩ් නැත්නම් කොහොමද ඔහු සේවයක් දෙන්නේ? ඔහු ස්කිල්ෆුල් නැත්නම් ඔහු ඉන්ටෙලිජන්ට් නැත්නම් කාර්යශූර නැත්නම් ඔහු අනිත් පුද්ගලයා ගැන හිතන්නේ නැත්නම් ඔහුට විශේෂ භාණ්ඩයක් හෝ සේවාවක් ස්පීඩනයක් යටතේ දීමේ හැකියාව අඩුයි. ඒ නිසා මම කියන්නේ ඉන්ඩිරෙක්ට්ලි මේ පෙනුමෙන්
ඒක රිෆ්ලෙක්ට් වෙනවා. ඒක නිසා තමයි මම හිතන්නේ හුඟක් දැනට ක්‍රීඩකයන්ට ගැහෙන ළමයි හරිම කැමති. එයා එක පැත්තකින් ටැලන්ටඩ්, අනිත් පැත්තෙන් ස්කිල්ෆුල්, එක පැත්තකින් නිරෝගී, අනිත් පැත්තෙන් ඥානමය වශයෙන් හරිම ප්‍රබලයි. ඉතින් මේ බ්‍රේන් එකේ මොලේ, මනුෂ්‍ය මොලේ අපි නොදැනතුම ඒවා තැම්පත් වෙලා තියෙනවා. අපි ඇතුලේ මේ පරම්පරාවෙන් එහෙම නැත්නම් ඥානමය වශයෙන් තැම්පත් වෙනවා. විරුද්ධ පක්ෂයට විශේෂයෙන් අඳුරා ගන්න පුළුවන් බැලු බැල්මට මෙන්න මෙයා අනිත් අයට වඩා ස්ට්‍රෝං. මෙයාගේ ඥානෙක මගේ ඥාන එකතු වුණොත් ඉදිරි පරම්පරාවක් මට ඇති කරන්න පුළුවන් කියන එක විරුද්ධ පක්ෂේ ඔළුවේ සැඟවිලා තියෙනවා. බැලු බැල්මට එයා තීරණයක් ගන්නවා මෙයා තමයි මෙයාට වඩා හොඳ කියලා. මොකද හිතන්නේ ශානික? ඒක සාමාන්‍යයෙන් මැත්ත. මොකද මං හිතන විදිහට කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ ස්ටඩි එකක් කරලා තියෙනවා. පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් දිහා හෝ it's about the opposite sexes බලනකොට ඉස්සෙල්ලා මොකද පිටත රූපේනේ ඉස්සෙල්ලාම පේන්නේ. සෝ ටැලන්ට්ස් ඒ වගේ පේන්නේ නැති වෙන්න පුළුවන්. සෝ if you look good පිටත රූපෙන් ආකර්ෂණයක් ඇති වෙනවා. ඊට පස්සේ කතා කරන විලාශය, ඒ පුද්ගලයාගේ හැසිරීම, අනිත් අයට සලකන විදිහ, ඒ හැම දෙයක්ම සහ වැඩ කරන විදිහ, ඒ කියන්නේ if you like you said if you are very active ඉස්සරහට යනවා නම්, යම් කිසි දේවල් කරනවා නම්, එතකොට තමන්ගේ පැටවුම්ව තමන්ගේ පවුලට මෙයා සුදුසුයි කියන එක තමයි ඒක ඥානමය වශයෙන් අපේ ඇඟේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන ඥානවල. ඔබ කිව්ව දේ හැබැයි පිටත රූපෙන් ඒක පේනව තරමකට. අපි මෙහෙම කියමු. යම් කිසි කෙනෙක් දුකෙන් ඉන්නේ. එයාගේ මූණේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් පේනවා. එයා සෞඛ්‍ය සම්පන්න නැහැ. අපි හිතමු හරිම නිකන් හේ ඉන්නවා. එතකොට එයාගේ බොඩි ඉරියව, බොඩි ෂේප් එක බඩ පුරිලා පිම්බිලා එහෙම ඉන්නවා කියන්නේ එයා මහන්සිල වැඩ කරන්න හෝ ටැලන්ට් එකක් තියෙන කෙනෙක් එහෙම වෙන්නේ හරි ඉඩ අඩුයි. එයාගේ ටෝන් එක, ෂේප් එක, ඇඟේ ෂේප් එක එකක්, ටෝන් එක එකක්, ඩයිනමිසම කොයිතරම් ෆාස්ට් ඇන්ඩ් ප්‍රිසයිස් ද මූවමන්ට්, මේව තමයි ආකර්ෂණයේ ප්‍රධාන අංග මූහුණට අමතරව. එතකොට මේ ඔක්කොම ආකර්ෂණයෙන් තීරණ වෙනවා එයා කොච්චර කුසලතා පූර්ණ, මට කොච්චර වැදගත් පුද්ගලයෙක්ද කියලා විරුද්ධ පක්ෂයේ පුද්ගලයාට. යම් කිසි කෙනෙකුට ඕන නම් ආකර්ෂණීය වෙන්න මම හිතන්නේ පළමුව එයා සතුටෙන් සිටිය යුතුයි. දෙවනුව එයාගේ මනස බොහොම නිෂ්කලංක විය යුතුයි. තුන තමන් අනිත් පුද්ගලයා ගැන හිතන පරාර්ථකාමී පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේ කල්පනාකාරී, කුසලතා පූර්ණ, මහන්සියෙන් හරියට වැඩ කරන sharp and precise dynamic වේගෙන් හරි ප්‍රමාණයට හරියට වැඩ කරන, ඒ වගේම විශේෂ කුසලතා තියෙන එහෙම පුද්ගලයෙක් වුණොත් මම හිතනවා ඔහුගේ ආකර්ෂණය හෝ ඇයගේ ආකර්ෂණය ඉතාමත්ම වැඩි කියලා. ඉතින් සම්වේශයට මට පොඩ්ඩක් විරුද්ධ වෙන්න වෙනවා ඒ අංශයෙන්. ඒක නිසා තමයි අපි හිතමු අපි යම්කිසි කෙනෙක් රස්සාවට ගන්නවා. එයාගේ ක්වොලිෆිකේෂන් ටික විතරක් ගල අරගත්තොත් මං හිතන්නේ අපි තුන් ක්‍රිකට් කෙනෙක් කියලා ක්‍රිකට් ගැන ටෙස්ට් එකක් තියලා ගත්තොත් මම හිතන්නේ සනත් ජයසූරිය තේරෙයි කියලා. එයාට වඩා හොඳට ලියන්න පුළුවන් මේ A-level පාස් වෙච්ච ළමයි ටික ඔක්කොම ලියයි. උනාට ක්‍රිකට් ගහන්න බෑ. ඒ නිසා ඒ වගේ ගොඩක් දේවල් ඉන්ටර්වියු එකක් තියලා තමයි අපි වැඩ කරවල තමයි බලන්නේ කොහොමද කියලා. මුහුණ බැලුව ගමන් තේරෙනවා මෙයා මේ වැඩේ කරන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා හුඟක් වෙලාවට. ඉතින් කොහොම වුණත් අපි එතනින් ගියොත් ඊළඟ මාර්ථ කොටසට ද ඔබ හිතන්නේ ඔබ දැන් ශල්‍ය කර්ම වගේ දේවලින් නොවේ මේ මුහුණේ ආකර්ෂණය ගැන බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මුහුණ කියන්නේ ඉතාම වැදගත් දෙයක් මේ ආකර්ෂණය. ඇයි එහෙම කියන්නේ? මේ මොලේ ඇතුලේ ක්වොලිටි එක මුහුණ ඉරියව්වෙන් පිළිබිඹු අපි දැනුවත් හෝ නොදැනුවත්. ඒක නිසා මේ මුහුණ ඉතාම වැදගත් කොටසක්. දැන් මම පුංචි කාලේ ඉඳලා තරුණ කාලේ අපි අවුරුදු 17 18 කාලේ මම බලනවා මේ ගෑනු ළමයි මොනවටද මේ පිරිමි ළමයිගේ කැමති කියලා. බස් එකේ වාඩිල යනකොට බස් එකට නගිනවා පිරිමි කෙනෙක්. ඔක්කොම ඉන්න ගෑනු ළමයි මේ තරුණ පිරිමි කෙනෙක් එක සැරේට බලනවා මේ පිරිමි කෙනාගේ මුහුණ. හැබැයි බලන්න පේන්නේ නැති වෙන්නේ. එයාගේ මුහුණ ආකර්ෂණීය නම් පමණයි. ඊට පස්සේ ඇඟ දිහා බලන්නේ. මුහුණ ආකර්ෂණීය නැත්තම් මොකුත් බලන්න දුහක බලා ගන්න. ඒ කියන්නේ මුහුණ ඉතාම වැදගත් කොටසක් මේ මුළු පුද්ගලයාගේ ආකර්ෂණයට. ඉතින් මුහුණ ආකර්ෂණීය නම්, ෂාප් නම්, ඉන්ටෙලිජන්ට් නම්, කෑරින් ගතිය පේනවනම් එයා බලනවා ඇඟ ලස්සනද කියලා. හැබැයි අර පිරිමි කෙනාට නොවෙන්න තමයි හුවක් කියලා බලන්න. මුහුණ ආකර්ෂණ නැත්තම් ඉතුරු ටික ලස්සනද කියලා බලන්නේ නැහැ. ඇඳුම ලස්සනද, ඇඟ ලස්සනද, අඟපස්සඟ හොඳද, මොකුත් බලන්නේ. ඉතින් ඒක නිසා
මන්තන පිරිමි කටය ගැනකට එක ගැලපෙන දැන්න. අපේ මහමාංශ පේශි විතරක් හදන්න හැදුවොත් තමන්ගේ මනස හදන්නේ නැතුව මංහිතන් ඉතාම සීමිත ප්‍රමාණයකට තමයි තමන්ගේ ආකර්ශණය දියුණු කරගන්න පුළුවන්. මොකද ශානික හිතන්නේ? It's very true. මොකද ඕනම කෙනෙක් දිහා අපි ඇඟ ඇඳුම් වලින් වැහිලා තියෙන්නේ. අන්තික අපි ඉස්සෙල්ලම කතා කරන්නේ මනුස්සගේ ඇස් දෙක දිහා බලාගෙන, මනුස්සගේ මූණ දිහා බලාගෙන. එතකොට ඒක අර ලෝකේ සම්මතයක් විදිහට පිළිගැනෙනවා. අර සබේෂන් සර්ත් එක කියයි ඉස්සරහට මොනලීසාව ඇඳලා තියෙන්නේ අපි දැන් බලන් ඉන්නවා මොනලීසාගේ මූණ දිහා. නමුත් මුළු ලෝකෙම කියනවා ලෝකේ ඉන්න ලස්සනටම ඇඳපු ගැහැණු කෙනෙක් කියලා. නමුත් ඒකේ අර ජ්‍යාමිතික හැඩතල තියෙනවා. එක නෑ ඇස් දෙක අතර පරතරය, ෆෝහෙඩ් එකේ චින් එකේ අතර තියෙන දුර, මේ හැම දෙයක්ම ජ්‍යාමිතිකව තමයි මුහුණු වල ලස්සන තීරණය වෙන්නේ. අපි නොදැනුවත් අපි හිතන්නේ පුද්ගලගේ මුහුණ දිහා බැලුවම මේ ඒකේ ජ්‍යාමිතික හැඩතල. නමුත් අපි ආකර්ෂණය කියන දේ හිත ඉබේම ඇදෙනවා. ඒ කියන්නේ ශනික කෙනෙක් මම මෙහෙම කියන්න, අපි දු මොහොතකට ඔබ දුකෙන් ඉන්නවා, ඔබේ මුහුණෙන් දුක ඉරියව්ව පේන්න ගන්නවා. මොහොතකට ඔයා තරහෙන් ඉන්නවා, තරහ ඉරියව්ව පේන්න ගන්නවා. හැබැයි ඔබ හැමදාම තරහෙන් දුකෙන් ඉන්නකොට මේ ඉරියව්ව මුහුණේ මාංශ පේශියා බෝන්ස් වලට දිගටම කාවදිනවා. එතකොට ඒක වෙනස් කළ නොහැකි තරමට ඒක වෙනස් වෙනවා. එතකොට ඔබේ මුහුණ කැත මුහුණක් හා දුකින් ඉන්න හෝ කේන්ති ඉන්න මුහුණක් බවට පත් වෙනවා. ඔබ තාවකාලික මොහොතකට පමණක් නම් තරහ ගිය ඒ මොහොතේ විතරයි ඔබේ මුහුණේ ඉරියව්ව වෙනස් වෙන්නේ. ඔබ දිගටම තරහෙන් හිටියොත්, තරහෙන් පුංචි කාලේ ඉඳලා තරහෙන් ඉන්න මූණක් බඩන එක වෙනස් කරන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ ඒක ස්ථිර වෙනසකට බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ මුහුණ ලස්සන වෙන්න ඕන, ඔබ සතුටින් හිටියොත් දිගටම. ඔබ හැමතිස්සෙම කල්පනාකාරීව හිටියොත් කල්පනාකාරී පුද්ගලයෙකුගේ මුහුණක් තියෙන්න ගන්නවා. ඔබ කිසිම කල්පනා නැතුව හිටියොත් ඔය නිකන් ඉන්න කෙනෙක් වගේ පේන්න ගන්නවා. ඒක එච්චර ආකර්ෂණීය මුහුණක් නොවේ. සවේෂන් මොකද හිතන්නේ කියන්නේ? හරි, ඔයාලා කියනවා හරි. හැබැයි සේම් ටයිම් it's like a multi factor other factors ekena vena reasons thiyena wage den mage muna avila thiyena mage apa taata age ammaage genetics walin dalema avila thiyena haba eka mehimai observation den api thum Volkswagen car ekak thiyenna pulan eka Honda car ekata wenas haba Volkswagen car ekak lakshana da Honda car ekak lakshana da deka samana ona lakshana ta amma taata kise vithak mama hitenawa ara deergha kalayen sadaka bala paathuna kiyala ekenne den ෆොක්ස්වැගන් කාරක වගේ කවදාවත් මැස්ටර් හොන්ඩ කාරක වෙන්නේ නැහැ. ඒ වුණාට ලස්සන ෆොක්ස්වැගන් කාරකට සම්පූර්ණ වෙනස්, ඒ වගේම ලස්සන හොන්ඩ කාරකක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පෙනුම ඊට පස්සේ අපේ හිත ඇතුළේ තියෙනද? මම හිත ඇතුළේ පුංචි කාලේ ඉඳලා වෙනවා. අම්මා තාත්තගේ බස්සු බිම ඔක්කොම එනවා. ඔක්කොම එකතු වෙලා තමයි එකිනෙක ලස්සන එළිය පේනවා. හොඳට ඉන්න ලස්සනට එනවද, සතුටින් ඉන්නවද නැද කියලා. දැන් ශානික, ඔව් ශානික, මේ ලස්සන කොහොමද රටක ආර්ථිකයට බලපාන්නේ? දැන් අපිට හිතන්න පුළුවන් මේ ආර්ථිකය කඩා වැටි මිනිස්සු මේ ලස්සනට සෙල්ලම් ඔක්කොම මුදල් වැය කරනවානේ. එතකොට මොකද අනිත් දේවල් වලට වෙන්නේ කියලා කෙනෙක් ඇහුවොත් ඔබ මොකක්ද දෙන මේ උත්තරයකට? ඒකට ඒ ප්‍රධානම හේතුව තමන්ගේ සතුට කියන දේ. ඒ කියන්නේ කන්න වුණ නැති වුණත් තමන් ලස්සනයි නම් if you are confident about the way you look you're happy. එතකොට තමන්ගේ වැඩ කරගන්න දේවල් තමන් අනිත් අයටත් හොඳට සලකනවා. තමන් තරහෙන් නම් තමන් දුකෙන් නම් තවත් කෙනෙක්ට සාපේක්ෂව අපි හිතමු ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා ඔෆිස් එකේ ෆ්‍රන්ට් ලයින් වැඩ කරනවා. හැබැයි ටිකක් ඇහැට කනට පේන ගතිගුණ මිනිස්සු පිටත මිනිස්සු දන්නේ නැහැ මෙයා කොච්චර හොඳද කොච්චර නරකද කියලා. හැබැයි එක්කෙනෙක් අනිත් එක්කෙනාට වැඩිය පොඩක් රූපේ හොඳට තියෙනවා නම් බොහෝ වෙලාවට ගොඩක් අය ගිහිල්ලා කතා කරන්නේ ගොඩක් මිනිස්සු සුහදව කතා කරන්නේ ටිකක් ඇහැට කනට පේන රූපේ ලස්සන පුද්ගලයා සමග. මේ සබේෂණ එක හරි නේ. දැන් Taman හිතන්න ඕනේ මම ලස්සනට ඉන්නවා කියලා. gedare indala eliyenakota eyata confident වෙන්න ඕනේ මම ලස්සනට ඉන්නවා. යන්න දේවල් ඔක්කොම හරියට කරන්න පුළුවන් ඒ ඒ එයා එහෙම හිතනවා නම් විතරයි. නැත්තම් දැන් එළියෙන් එක්කෙනෙක්ට කතා කරනවා මොකද කරේ වැඩ කරන්න. එයාට කන්ෆිඩන්ස් නැත්තම් එයා කතා කරන්නේ නැහැ. මම මෙහෙම කිව්වොත් නෑ අපි හිතමු සබේෂන් ඉන්නවා, සබේෂන් තාත්ත කෙනෙක් මැද වයසේ. දූල දෙන්නෙක් ඉන්නවා. මේ දූ එක දුවෙක් ඉල්ලනවා හොණ්ඩේ හදන්න යනවා. තව කෙනෙක් ඉන්නවා ලිප්ස්ටික් කියුටෙක් අලුත් මැදුම්. එතකොට ඔබට හුඟක් මහන්සි වෙලා
වැඩ කරන්න වෙනවා. මේ දුන්නලා කෙනෙක් අද නොහිටින්න ඔබ සමහරලාට උදේ ඉඳලා හවසනකම් පුටුවේ වාඩි වෙලා ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නොවේද? මේ ඇඳුම් කර්මාන්තය අනිත් කර්ම ඒව මහන්සියෙන් වැඩ කරන. අපි තුන් මහත්තයා ඉන්නවා. නෝනා ඉතාම ලස්සනයි. නෝනා පොඩ්ඩක් අහලා පහලා දිහා බලනවා. මෙයාට තමයි තව ටිකක් අලුත් කාර් එකක් ගන්න ඕන, ගේ වැඩිපුර හදන්න ඕන, ගොඩක් දේවල් කරන්න, නැත්නම් ගෙදර හිටියොත් නෝන රටයි බයි කියලා යන්නත් පුළුවන්. ඒක නිසා එතකොට එයා මහන්සියෙන් හා වැඩිපුර වැඩ කරනවා, වැඩි ආදායමක් ගන්න, වැඩි ගේ ලස්සනට තියාගෙන තව වැඩිපුර බඩු ගන්න. ඉතින් මම කියන්නේ හැමතිස්සම මේ ලස්සන නිසා තමයි ලෝකේ රැඳ තිනේ. පුංචි බබෙක් ඉන්නවා, මේ බබා හරි ලස්සනයි. එතකොට එයාට හොඳ අනාගතයක් දාන්න අම්මට වැඩි උවමනාවක් තියෙනවා, තාත්තට වැඩි උවමනාවක් තියෙනවා. ඒ දෙන්න මහන්සියෙන් වැඩ කරන මෙයාගේ අනාගතය බිල්ට් අප් කරනවා. මේ බබා ඉච්චර ලස්සනක් ආකර්ෂණයක් විදිහට නැත අම්මට තාත්තට. ඒගොල්ලෝ ඉච්චර වැඩ කරන ඒගොල්ලෝ පාඩු ඉදීම එයා දුන්න විදිහට හැදේ කියලා. ඉතින් මේ ලස්සන නිසා තමයි ලෝකේ දුවන වෙලා තියෙන්නේ. ලස්සන නිසා තමයි මේ ලෝකෙම දුවන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම කෙනෙක් හිතනවා මේ ලස්සන ගැන හිතන එකෙන් රට පහළට යනකොට ඒක වැරදි. ඒක තමයි නිසා තමයි රට ඉදිරියට යන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ. ඉතින් සමේශ කෙනෙක් හැමෝම කැමැති එයා ලස්සනට ඉන්න මම ඉන්න ඕනේ කියලා. මම ලස්සනට ඉන්න ඕනේ within a limit. මම ලස්සන නැහැ කියලා ගෙදර ඉඳලා එළිය එන්න බෑ. එතකොට මම මොකුත් කරන්න ඕක බෑක්වර්ඩ් විදිහට තමයි ඉන්නේ. ඉගෙන ගන්න බෑ, ස්කූල් ගියොත් ඉගෙන ගන්න බෑ, ජොබ් කරන තැන හරියට ජොබ් කරන්න බෑ. මොකෝකරි කම්පිටිෂන් තියෙනවනම් මට හරියට අනිත් බොයිස්ලා ගර්ල්ස්ලාත් එක්ක ෆයිට් කරලා හොඳට ඉන්න බෑ. ස්ටේජ් එකට ඉස්සරහට ඇවිල්ලා මොකෝකරි කියන්න එන්නේ මම. මට මැරි කරන්න ලස්සන ගෑන ළමයි. මට කාර් එකක් ඕනනේ. උදාහරණය මම කියන්නේ. එතන මං හුඟක් මහන්සියෙන් වැඩ කරනවා මේ කාර් එකක් ගන්න. එහෙම නැත්තම් මම ඉච්චර මහන්සියෙන් නැහැ. ඒක නිසා ඕක අනිවාර්යෙන් එහෙම තමයි. හැමදේම එහෙමයි. කොහොම වුණත් මුහුණේ මොන සාධකද ලස්සනට බලපාන්නේ කියලා ඔබට පෙන්වන්න පුළුවන් නම් මං හිතන්නේ ෆොටෝ එකකින් හරි එහෙම නැත්නම් රූප එකකින් හරි මුහුණේ මොන කොටස්ද මේ මුහුණේ ආකර්ෂණයට බලපාන්නේ? දැන් ඔබගෙන් අහනවා. ඔව්. දැන් ලස්සන කියලා බලනකොට එකිනෙක ගර්ල්ද බොයිද උඩ ඉඳලා යටින් වෙනක මොයා බලන්න පුළුවන්. හැබැයි මූණ තමයි හරි ඉම්පෝර්ටන්ට් කියලා මම හිතනවා. මම විතරම නෙවෙයි ලොට් ඔෆ් ෆිලොසොෆර්ස්, ආටිස්ට්, සර්ජන්ස්, කොස්මෙටික් පීපල් හිතනවා. ඒක නිසාම මේ රටේ ඉන්න සියලුම ගැහැණු අය පරිමය මේ ඔබගේ මේක බලාගෙන ඉන්න නම් ප්‍රෝග්‍රෑම් එක මේ මොනල කොණ්ඩෙද නලලද ඇයි බමද ඇස්ද නාසයද චීක් එකද කනද තොලද දත්ද එහෙම නැත්නම් නිකටද නැත්නම් මේ ඔක්කොමද නැත්නම් මේ ඔක්කොම නැතුව වෙන දෙයක්ද? ඇත්තටම මුහුණේ ලක්ෂණ ආකර්ෂණය වැඩි කිරීමට බලපාන්නේ මොනවද? බොඩි කියලා බලනකොට මූණ ෆස්ට්. ඒක හරි. දැන් මූණ බලනකොට ඇත්තටම ඔක ඇස්, ආයිබ්‍රෝ, නෝස්, ලිප්ස්, චීක්, ජෝ, කොණ්ඩේ ඔක්කොම ස්කින් බට කියන්න පුළුවන්ද? හැබැයි මගේ එක්ස්පීරියන්ස් බලනකොට යං ගර්ල්ස් බොයිස් එනවා ඒකොළු මේන්ලි ෆෝකස් කරනවා නෝස් ගැන. නැත්නම් චින් ඔබට පෙන්වන්න පුළුවන්ද මෙන්න මෙහිමයි නාසය ලස්සනට බලපාන්නේ, මෙන්න මෙහිමයි තොල් ලස්සන වෙනුවෙන් බලපාන්නේ, මෙන්න මෙහිමයි කොණ්ඩේ ලස්සන වෙන බල, මෙන්න මෙහෙමයි නිකට ලස්සනට බලපාන්නේ, මෙන්න මෙහෙමයි කන් දෙක මේ මුහු චීක් එක මෙන්න මෙහෙම තමයි ලස්සන වෙනුවෙන් මේකේ කන්ට්‍රිබියුෂන් එක මේකේ කොටස මෙහෙම තමයි ලස්සනට කියලා ඔබට නිදර්ශනයක් වෙන්නන්න පුළුවන් ඒ දෙක. ඒ පුළුවන්. ඊට කලින් මම කියන්නේ යං ගර්ල්ස් බොයිස්ලා හිතනවා නෝස් ඇන් චින් තමයි ලොකු වෙරි ඉම්පෝටන්ට්. ඔබ හිතන්නේ මොනවද? හරි ඒක හරි. ඔකේ. චුට්ටක් මැචුවර්ඩ් පීපල් again mature people like in our way say can go 50 plus ekol hitenawa total face eken konde eyebrow nose lips eka hari ne mature people ge hama ekama wenas vela ne wenas vela katte eka wage neme eka hari eka hari dan me pinduru balam hari me pinduru balana kota okay me pinduru balana puluwana me balana ko this girl මේ ගර්ල්ගේ මූණ බලනකොට ෆෝහෙඩ්, ඇස්, නෝස්, ලිප්ස්, අපජෝ, චින්. දැන් ඔබට බලන්න පුළුවන් ෆෝහෙඩ් ඕකේ, ඇස් ඕකේ, චින් ඕකේ, මේ ලිප්ස් හොඳ නැහැ, නෝස් හරි නැහැ. නෝස් හරි නැහැ. එහෙනම් මට පුළුවන් මට බලන්න පුළුවන් මේ ගර්ල්ගේ නෝස් හරි විදියට හදන්න පුළුවන් එයා කොච්චර ලස්සන වෙයි කියලා.
සර්ජන් විදියට ඩොක්ටර් විදියට මට හිතන්න පුළුවන් මේ නෝසකට චොට්ටක් ලස්සන කරන්න පුළුවන් මූණ හොච් කොහමද ලස්සන වෙන්නේ මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඔබට අපිට නවීන තාක්ෂණයේ තියෙනවද කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙම මෙන්න මෙයාගේ මූණට මේ වගේ වෙනසක් කරොත් තමයි උපරිම ලක්ෂණ ගන්න පුළුවන් කියලා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් තියෙනවද ඒක තමයි ඒ කියන්නේ දැන් මම හිතන්නේ මම කැතයි උදාහරණයක් මම කියන්නේ නැහැ උදාහරණයක් කියන්නේ ඒක හයිපොතෙටිකල් නිකන් එහෙම දැන් මට ලස්සනම බුද්දල වෙන්නන මගේ ස්වභාවිකව තියෙන නලල නාහය මුහුණ ලිප්ස් පාවිච්චි කරලා මට නැත්තම් ඒව ගලවලා දාන්න බෑනේ මගෙන් ගත හැකි උපරිම ලස්සන පුද්ගලයා වෙන්න මොන මොන විදිහට මගේ මුහුණ හැදිය යුතුද කියලා කම්පියුටරෙන් 3 dimension 3 මානව අරගෙන ඊට පස්සේ ඔබ ඒක කරන අවශ්‍ය දෙයක් මේ වගේ දෙයක් ලංකාවේ නැති වෙනවද වෙන්න පුළුවන් පිට රටවල නම් තියෙනවා පිට රටවල තියෙනවා ඒගොල්ලෝ කම්පියුටරෙන් ගන්නවා මේක මෙන්න මේක තමයි මෙයාගේ මුහුණට ලස්සනම විදිය ඒකට මේක තමයි අපි කරන්න නැහය මේ වගේ කරොත් තමයි ඔබ හැම කෙනාටම එක වගේ කරන්න නැහය හරියන්නේ නැහැ හැම කෙනාටම එක වගේ කින තොල් හරියන්නේ නැහැ. හැම කෙනාටම එක වගේ දෙන චීක් එක හරියන්නේ නැහැ. එක එක්කිනාට වෙනස්. අපි හිතමු ෂාරුක් ඛාන් වගේ නළුවෙක් ගත්තොත් එයාගේ නාහය කැතයි. ඒ නාහය විතරක් බැලුවොත් සමහර විට. ඒ වුණාට ඒකින් කියන්නේ එයා කැත පුද්ගලයෙක් කියලා. ඒ කෙසේ වුණත් ඔහුට ගැළපෙන නාහය තවත් කෙනෙකුට ගැළපෙන්නේ නැති නිසා. ඉතින් මේක කම්පියුටරෙන් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මම අවේෂන් ඔබ මේ පිළිබඳ විශේෂ පුද්ගලයෙක් නිසා මේක මේ රටේ අනාගතයේ විශාල ඉල්ලුමක් තියෙන දෙයක් වෙයි කියලා මම විශ්වාස කරන නිසා මම ඔබෙන් අහනවා මේ මූලික වශයෙන් තාම වැඩිපුර විස්තර යන්නේ නැත මොකද අපි තව විනාඩි දෙක තුනක් වගේ තියෙන අද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න අපි ඊළඟ දවසේ ආපහු මෙතන නවත්තපු තැන ඉඳලා පටන් ගන්නවා සවේෂන් අවසාන වශයෙන් මම අහනවා මොහුනේ කොහමද ලස්සනට තියන්න ඕනේ තියෙන්නේ කොහොම මොන කොටස් වලින්ද ලස්සන ඩයග්‍රමැටික් මේ රූපයක් තියලා දෙන්න පුළුවන් නේද ඔව් මේක දැන් හොඳට ස්ටඩි කරලා තියෙනවා ඩොක්ටර්ස්ලා සයින්ටිස්ට්ලා හොඳට ස්ටඩි කරලා මූණ කොහමද තියෙන්න ඕනේ ඇන් ඒකොල්ල කරලා තියෙනවා මිනිස්සු හොඳයි ලස්සනයි කියලා පීපල්ගේ මූණ අරගෙන ඒගොල්ලගේ පින්දුර අරගෙන හොඳට ඇනලයිස් කරලා ඕකේ දැන් කෙනෙක්ගෙන මම ඉස්සර බලනකොට දැන් මම ඔයා බලන්නේ ඉස්සර view front view බලනකොට කොහමද තියෙන්න ඕන ප්‍රොපෝෂන් මූණ අපි බෙදනවා තුනට upper face mid face lower face කියලා කොහමද ප්‍රොපෝෂන් තියන ඕන කියලා පොඩි රූල්ස් තියෙනවා. මේ විදිහටම සිමෙට්‍රි. සිමෙට්‍රි කොහමද කියන්නේ? ඔව්. දැන් ඔබ කියන්නේ මේ side view බලනකොට කොහමද? forehead ඉඳලා nose කොහමද එන්න ඕන? nose ඉඳලා lip කොහමද එන්න ඕන? lip ඉඳලා chin කොහමද එන්න ඕන? හොඳට study කරලා මට ඔබ කියන දේ තේරෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මූණේ සමමිතිකතාව බලපානවා. මූණ සමමිතික නැත්තම් ඊට අමතරව නහසය කට කන් චීක් එක තියෙන ප්‍රොපෝෂන කොච්චර අනුපාතයකින්ද තියෙන කියන එක බලපන්නකෝ එහෙනම් අපි ඊළඟ දවසේ ඔබත් එක්ක ඉන් ඩීටේල් ගැඹුරට මේවා ගැන සාකච්ඡා කරනවා මුහුණ විතරක් නෙමෙයි ඉතුරු ප්‍රොපෝෂන් සම්පූර්ණයෙන්ම මේ ගැන සාකච්ඡා කරනවා ශානිකා ඔබටත් ඒ පිළිබඳ විශේෂ කාර්යයක් තියෙන ලබන සතිය ඉතින් ඔබ දෙපළට අද පැමිණීම ගැන විශේෂ ස්තුතිය අම් පද පුද කරන මේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් මොකද මේ විශාල ප්‍රශ්නයක් අපි හිතමු පුංචි කාලේ තරුණ කාලේ ගෑනු ළමෙක් තුවාලුණා මූණේ නාහය තැයිලා ගියා අක්ක ගැලවිලා ගියා එහෙම නැත්නම් කැපුමක් අහම්බෙන් ආවා මූණේ පිහියට ඒක නිකන් තරුණ කෙනෙකුට තියෙන කඩුපාරක් ගහලා වගේ එහෙම වුණාම එයා මැරි කරන්න වගේ කවදාවත් කවුරුත් ගැහණෙක් යන්නේ නැහැ මොකද මෙයා දාමරිකේ මිනි මරුවේ එහෙම කියලා එයා හිතනවා ඉන්න පුළුවන් එහෙම නැත්නම් එයා ගැන හිතයි කියලා හස්බන්ඩ් ගැන හිතයි අනිත් අය හිතයි කියලා එහෙම මට ඇනිත් ඒ ප්‍රශ්න කියලා මම අලාවක් වෙනවා ඒ නිසා මේක විශාල සේවයක් කරන රැකියාවක් එකක් ඔබ දෙපළගේ මම ලබන සතිය පැමිණෙනකොට ඒව ගැන විශේෂයෙන් සාකච්ඡා කරා කියලා බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ඔබ අද පැමිණියට ඒ වගේම මම හිතනවා ඉතාම සාර්ථක ආකර්ෂණීය ප්‍රසන්ටේෂන් එකක් ඔබ දෙන්න දෙපළ විසින් අද දවසේ ලබා දුන්නා කියලා. ස්තුතියි අද පැමිණියට අපේ අඳුරෙන් එළියට වැඩසටහන වෙනුවෙන් අඳුරෙන් එළියට වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය තමයි ඔබ යම්කිසි දුකකින් කරදරයකින් නැත්තම් ප්‍රශ්නයකින් ඉන්න එක ආර්ථික වෙන්න පුළුවන්, සමාජ වෙන්න පුළුවන්, ලිංගික වෙන්න පුළුවන්, වෛද්‍යමය වෙන්න පුළුවන්. අපි ඔබ කැඳවාගෙන යන්න හොඳ පැත්තට, ආලෝකයේ පැත්තට. ඉතින් මේක අනිත් වැඩසටහන වගේ නෙමෙයි. තන්නිකර ඉස්සර විදියට ගතානුගතික වෛද්‍යමය වැඩසටහනක් නෙමෙයි මේක විනෝදකාම වැඩසටහනක් වෙන්න බලන්න
විද්‍යාත්මක වැඩසටහනක්. මම නැවතත් කියනවා බොහොම ස්තුතියි. අද දවසේ අපි නැවතත් හමු වෙමු ලබන සතියේ මේ වගේ සමාන වෙලාවකට. බොහොම ස්තුතියි. Thank you.